හැල්ලෝ රයිට් එහෙනම් අපි මැතමැටිකල් ඔපරේෂන්ස් ගැන කතා කරමු මේ පයිතන් වලට දාලා ගොඩක් සිම්පල් දෙයක් තියෙනවා අපි 3 වසර 4 වසර කතා කරපු දේවල් කතා කරන්න දෙන හැබැයි මෙතනදි මේක පයිතන් වලට දාලා කතා කරන්නේ ටිකක් ස්පීඩ් එක කතා කරගෙන යමු මොකද බේසික් දේවල් වලට පොඩ්ඩක් මේ වගේ බේසික් දේවල් වලට කාලනාස්ති කරගෙන ටිකක් අපරාදි රයිට් ඕකේ ඉතින් මෙහෙම මොනවද අපේ තියෙන මැතමැටිකල් ඔපරේෂන්ස් පළවෙනි තමයි ප්ලස් සයින් එක. ඊට පස්සේ තියෙන අපේ මයිනස් එක තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මල්ටිප්ලිකේෂන් එක. මල්ටිප්ලිකේෂන් එක අපි සාමාන්‍යයෙන් ලියද්දි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ගුණ කිරීමක් දාන්න x සිම්බල් එක පාවිච්චි කරනවා. හැබැයි මෙතනදී අපි Python ප්‍රෝග්‍රෑමින් වලදී මෙහෙම දාන්න බෑ. අපි දාන්න ඕනේ මෙන්න මේ ස්ටාර් මාක් එක දාන්න ඕනේ. රයිට්? මේකෙන් තමයි අපි ගුණ කිරීමට පාවිච්චි කරන්නේ. ඒ වගේම බෙදීමට රයිට්? බෙදීමට අපි දාන්නේ මෙන්න මේ forward slash එක. රයිට්? දැන් දන්නවා එකතු කිරීමන මොකද්ද අඩු කිරීමන මොකද්ද ගුණ කිරීමන මොකද්ද බෙදීමන මොකද්ද කියලා ඒ වගේම තවත් විශේෂ ඔපරේෂන්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒක එකක් තමයි පවර් එක. රයිට්? පවර් එක කියද්දී අපි මෙන්න මේ ස්ටමක් දෙකක් දානවා. ඒ කියන්නේ 7 3 බලය 7 2 බලය 8 2 බලය එන්නේ වගේ අපි ගද්දි බලය ගද්දි මෙන්න මේ පවර් එකට දාන ස්ටමක් දෙකක් දානවා. රයිට්? ඒ වගේම රිමයින්ඩර් කියලා එකක් තියෙනවා. මේක නම් ගොඩාට අලුත් දෙයක්. රිමයින්ඩර් එකක් කියලා මෙන්න මෙහෙමයි. මොක් හරි එකකින් යම් කිසි සංඛ්‍යාවක් බෙදුවට පස්සේ ඉතුරු වෙන ගාන ඩිස්ප්ලේ කරලා පෙන්නන එකට ක්‍රිමෙන්ට් එක කියලා කියන්නේ 11 3ෙන් බෙදුවාම 2ක් ඉතුරුයි. එතකොට 2 තමයි මෙතන ඩිස්ප්ලේ කරලා පෙන්නන්නේ. අපි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. රයිට්. මම මෙතන ප්‍රින්ට් එක ගන්නවා. රයිට්. අපි කොහොමද මුලින්ම දාගෙන යමු. රයිට්. මම මේක දා ගන්නවා ප්‍රින්ට්. රයිට්. අපි මෙතන දාගමු -2 print මෙන්න මෙතන දාගමු ඊට පස්සේ multiplication by 2 print ඔහොත් දාගන්න ඊට පස්සේ අපි divide එක තියෙන්නේ 8 divide by 2 අවසාන අපිට තියෙන power එක print 8 power 2 අවසාන තියෙන remainder එක රයිට් මේක අපි දාගන්නවා print අපි මේක දාමු 11 remainder 3 කියලා දාගමු රයිට් සේව් කරගත්තා run කරලා බලමු රයිට් ඔකේ python hello.py එක run කරගමු මේ තුන කතා කරලා වැඩක් නැහැ අපි දන්නවනේ එකතු කිරීම අඩු කිරීම බෙදීම මේ ටික ප්‍රශ්න නැහැ අපි ඒ ටික අයින් කරගමු රයිට් අදාල උත්තරේ පල්ලෙන් ඇවිත් තියෙනවා හරි සේව් කරගත්තා ක්ලියර් කරගත්තා රන් කරා රයිට් මෙතනදී ගුණාකාරය આવી තියෙනවා කියන්නේ බලය આવી තියෙනවා 8 දෙවෙනි බලය ඕනනම් මේකවට 8 තුන්වෙනි බලය වගේ දාගන්න පුළුවන් රයිට් එහෙම කරාම අදාළ බලය තමයි මෙතන දෙන්නේ පොඩ්ඩක් මතක නැත්නම් කියන්න සම් මොකද ගොඩක් low level කට්ටියත් කරන හින්දා මම මෙතන පෙන්නනවා මෙන්න මෙහෙම තමයි මේක අරගෙන තියෙන්නේ රයිට් ආ දන්නවනේ මේක රයිට් ඕල්රයිට් ඕකේ ඉතින් යමෙන් මෙහෙම තාරන් තියෙන්නේ. ඉතින් මෙතන බලය ගන්න ඒ වගේ මෙතනදී 11 3ෙන් බෙදුවාම ඉතුරු වෙන දෙකයි. ඒ දෙක මෙතන ඩිස්ප්ලේ කරලා පෙන්නනවා. රයිට්? මේක අපි ගත්තොත් 100 කියලා ගත්තොත් රයිට්. සේව්. රයිට්. මෙතනදී අපිට 1යි කියලා පෙන්නනවා ඉතුරුලා තියෙන්නේ 1යි. රයිට්. ඉතින් මේ වගේ මේක හදාගත්ත වගේ අපිට ලිස්ට් වලට දාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ වේරියබල් වලට සම්බන්ධව පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන පෙන්නනම් x සමානයි 2යි කියලා තියෙනවා අනිත් වේරියබල් එකේ තියෙනවා y සමානයි 4යි කියලා මට මෙතනට print කියලා මේ දෙකට ඕන දෙයක් කරන්න පුළුවන් මොකද මේ දෙක numbers හින්ද x + y කියලා ගන්න පුළුවන් right එහෙම නැත්නම් අපිට මේක x - y කියලා ගන්න පුළුවන් multiplication ගන්න පුළුවන් right මේ වගේ ඕනම එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ right ඉතින් ආ try කරලා බලන්න මේ වගේ ඕන දෙයක් කරන්න පුළුවන් හැබැයි මෙතනදී හිතන්න මෙන්න මේක නම්බර් එකක් විදිහට නේ මේකේ තියෙන string එකක් විදිහට රයිට් උතර මොකද වෙන්නේ string එකක් විදිහට තියෙද්දි මේක රන් කරාට පස්සේ 2 2 2 කියලා හතර පාරක් type වෙනවා මොකද මේක string එකක් විදිහට තියෙන මෙයාට මේක ගුණ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ වගේ හතර පාරක් type කරන එක. ඒ කියන්නේ මෙතන මේ නම්බර් එක පොඩ්ඩක් pattern අපි මේක දාගමු a කියලා. උතර a එක හතරෙන් ගුණ කරා කියලා ඒක හතර පාරක් print කරන්න යන්නේ එයාට වෙන කරන්න දෙයක් නැහැ. රයිට්. ඉතින් ඒ වගේ මෙතනදී මේක ගැලපෙන්නේ නැති විදිහට අපි කරලා බලමු. A එකයි B එකයි තියෙනවා. රයිට්? දැන් මේ විදිහට නම් string දෙකක් ගුණ කරන්න පුළුවන්ද කියලා බලමු. රයිට්. බලන්න syntax error එකක් එනවා. කවදාවත් A එක B එකෙන් ගුණ කරන්න බෑ. අපි බීජ ගණිත කරද්දී නම්
ඒක බිහිුණ ඒබ කියල ගන්න එක වෙන මේ පෝගෑමින් රයි් දුර ස්ට්‍රිං එක ස්ට්‍රිංකින් ගුණ කරන්න බැ රයි් ඒන්නේ ඇපල් ගෙඩියක් ඔරෙන් ජෝලින් කොයිගලාකත් ගුණ කරන්න බෑ ඒවගේ දත්තම් මෙසඳ කරලා තියන්නේ රයි් ඉතින් එහම දැක් කරන්න බෑ ඒවගේ තම මේක ලිස්ටොට අදාලව අපට ගන්න පුලන් කැන්න මේ අපි තනි වේරියබල්ලක් විදිර නැතුව අපි ලිස්ට හැක් විදිර ගත්ත කියලා කියන්නකු 135 කියලා තියෙනවා රයි් මේ ලිස්ට එක අපි මුලින්ම ගුණ කරගමු තුනේ රයි් තුනෙන් ගුණ කරගමු කොහොමද පෙන්වන්නේ කියලා බලමු ලිස්ට එක තුනෙන් ගුණ කරාම ලිස්ට එකත් අර වගේම රිපීට් වෙවි පෙන්වනවා තුන් පාරක්ම 135 135 135 කියලා තුන් පාරක් රිපීට් කරලා පෙන්වනවා ඒ විදිහ තමයි ලිස්ට් එකක් ගුණ වෙන්නේ ඒ වගේම අපි හිතන්නේ මේක ස්ට්‍රින් කරා කියලා එතකොට අපි ලිස්ට් එක දාද්දි ස්ට්‍රින් ස්ට්‍රින් වගේම ඉන්ටිජර් කලවම් කරලා දාන්නේ නැහැ ඒ හින්දා මෙතන ස්ට්‍රින් ටිකම දාගමු ලිස්ට් එකේ ස්ට්‍රින් සෙට් එකක් තියෙනවා එතකොට මේක සේව් කරලා මේක රන් කරාම මේකත් මෙන්න මෙතන 135 කියනවා මෙන්න මේක ස්ට්‍රින් විදිහට මෙතන රිපීට් වෙවි ගිහින් තියෙනවා රයිට් ඒ වගේම ස්ට්‍රින් දෙකක් ඩිවයිඩ් කරන්නත් බෑ හිතන්න මෙතනත් ස්ට්‍රින් එකක් තියෙනවා මෙතන y කියලා තව ලිස්ට් එකක් තියෙනවා ඕකේ y කියලා අපි දාගමු apple orange කියලා තියෙනවා මේ ලිස්ට් දෙක මල්ටිප්ලයි කරන්නත් බෑ ඩිවයිඩ් කරන්නත් බෑ අනිවාර්යයෙන්ම සින්ටැක්ස් එරර් එකක් එනවා රයිට් සේව් කරගත්තා ගුඩ් කරන්න බෑ සින්ටැක්ස් එරර් එකක් එනවා රයිට් ඒ වගේම තව දෙයක් කතා කරන්න තියෙනවා තමයි දැන් ඔයා හිතන මෙතන එකතු කරද්දී ඔයා මෙතන මෙන්න මෙහෙම ගම් print එකක් අපි දැන් මේක අයින් කරලා කැලිම print කරගන්න ඕන මට 8 දන hi i am udita කියලා මම දාගන්නවා right අපි බලමු මේක print කරාම result එක කොහමද එන්නේ කියලා syntax error එකක් එනවා මොකද මෙතනදී integer එකයි string එකයි දෙකම එකට print කරන්න බෑ එතකොට මේක අපි string එකක් බවට convert කරගන්න ඕනේ එක්ක මෙන්න මෙහෙම දාන්න ඕනේ එහෙම නැත්නම් මෙතනට අපි මේක string එකක් බවට str කියලා convert කරගන්න ඕනේ right මෙහෙම string එකක් බවට convert කරගෙන මේක run කරාම කිසිම ප්‍රශ්නයක් නැහැ නම්බරට hi i am ujithi කියලා මෙතන display කරලා පෙන්නනවා right ඉතින් මැතමැටිකල් ඔපරේෂන්ස් කියන්නේ මේ වගේ සරල දෙයක් තියෙන්නේ. හැබැයි මේ මැතමැටිකල් ඔපරේෂන්ස් වගේම කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එක තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක සම්පූර්ණයෙන් බිල්ඩ් වෙලා තියෙන්නේ. මේක තමයි අපි ඇඩ්වාන්ස් විදිහට ඉස්සරහට පාවිච්චි කරන්නේ. ඉතින් මේක දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. අපි ඊළඟට තවත් දේවල් කතා කරමු. ඒක කතා කරමු කිව්ලා මාර කලින් කියා වගේ අවසානයේ හොඳ ප්‍රොජෙක්ට් එකක් අපි කරමු. රයිට්. ඒ වගේම ඔයා අපේ Hacking.lk වෙබ්සයිට් එක පැත්තේ තාම ගියේ නැත්නම් පොඩ්ඩක් ගිහින් බලන්න. දවස් 3-4ක් මහන්සිලා කරපු හොඳ UI එකක් තියෙනවා Hacking.lk වෙබ්සයිට් එකේ ගිහින් බලන්න. ලොකු අප්ඩේට් එකක් එක්ක එතන වෙබ්සයිට් එක අලුත් කරලා තියෙනවා. රයිට්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.